ආයුබෝවන්. දිනපතා විකාශය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් අද ඔබ හමුවන මම චානක සන්දීප. ප්‍රථමින් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පොළොන්නරුව දළදා පෙරහර සිරි. ශ්‍රී සම්බෝධි ස්ථාන යාත්‍රාව විපතට පත් ජනදිවියට සවිදෙයි. සෙංකඩගලපුර ඇසළ පෙරහර සිරි මැවෙන දින. සුබෝධි රාජාරාමේදී ශාසනයට පූජා කළ ප්‍රතිමා වහන්සේ. ඓතිහාසික පොළොන්නරුව පොසොන් දළදා මහ පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. 49 වැනි වරටයින් පෙරහර මෙවර වීථි සංචාරය කළේ. පොළොන්නරුව වටදාගේ අභියසදී පුලතිස් රාජා හස්තිරාජයා මත සදහතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහර වීථි සංචාරය ආරම්භ කළේ. පොළොන්නරුව ගල්විහාරවාසි පූජ්‍යපාද කන්දකැටියේ අත්තදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වයි ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහයෝගය මත පෙරහර සංවිධාන කර තිබුණේ. අලියතුන් 12 දෙනෙක් පෙරහර සඳහා සහභාගී කරවාගෙන තිබු අතර විචිත්‍රවත් සංස්කෘතිකාංග රැස්සකින් පෙරහර වර්ණවත් වී තිබුණා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන දින වකවානු ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. ඒ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී. මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම, අස්කිරි විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී යන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සිව්හා දේවාල නියෝජනය කරමින් බස්නායක නිලමේවරුන් දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සමගින් එක්ව සිටියා. මෙවර 2024 ඓතිහාසික සෙංකඩගල පුරවරයේ පවත්වන්නා වූ ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය හැටියට සනිටුවන්නේ සිව්මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් සිව්මහා දේවාලයන්හි අගෝස්තු මාස 5 වන දින යෙදෙන සුබ මොහොතෙන් අලියොම 4:10 වයඹදි සමකව සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍ය සිදු වෙනවා. එදින එනම් අගෝස්තු 5 වන දින සිට අගෝස්තු 9 වන දා දක්වා සිව්මහා දේවාලයන් තුළ අභ්‍යන්තර පෙරහැර පවත්වනු ලබනවා. අගෝස්තු 10 වන දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. එනම් ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු 10 වන දින ආරම්භ වී පුරා දින 5ක් එනම් අගෝස්තු මාස 14 වන දා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරනවා ඇත. එමෙන්ම අගෝස්තු මාස 15 වන දින පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන්නේ යෙදෙන අතර අගෝස්තු මාස 15 වන දින සිට අගෝස්තු මාස 19 වන දක්වා පුරා දින 5ක් තුළ රන්දෝලි පෙරහැර 5ක් වීදි සංචාරය කරනවා. මේදී අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 19 වන දිනට යෙදී තිබෙනවා. ඒ වගේම එදින පෙරහැර පවත්වා නැවත පෙරහැර කරඬුව අස්කිරි ගෙඩිගේ විහාරයට වැඩමවීම සිදු කරනවා. ඉන් අනතුරුව සිව්මහා දේවාල දිය කැපීමේ කටයුතු සඳහා අස්කිරි ගෙඩිගේ විහාරයේ සිට දී කපුනත්වටිට ගමන් කරනවා. ඉන් අනතුරුව දිය කැපීමෙන් අනතුරුව
දිවා පෙරහැර පසුදා උදෑසන එනම් අගෝස්තු මාස 20 වන දින දවල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙලා තියෙනවා. එම පෙරහැර ගෙවදීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් එදින පෙරහැර ගෙවදීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත් වෙනවා චාරිත්‍රානුකූලව. අයහපත් කාලගුණික තත්ත්වෙන් පීඩාවටපත් අපේම සහෝදර ජනතාව වෙත සහනයක් සැලසීමේ අරමුණින් බෞද්ධ ආමාත්‍ය ජාලය ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාව ආරම්භ කළා. ඒ ඔස්සේ ප්‍රදේශ රැසක විපතටපත් ජනතාව වෙත සහන සැලසීමට බෞද්ධ ආමාත්‍ය ජාලය කටයුතු කළ අතර ඊයේ ගම්පහ ඉහළගම පූර්වාරාම පුරාණ මහා විහාරස්ථානයේදී වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු පරිත්‍යාගයන් රැසක් ප්‍රදේශයේ විපතටපත් ජනතාව වෙත ලබා දුන්නා. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලය කරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාව ආරම්භ කෙරුණේ. එය අනුව බෞද්ධයා මාධ්‍ය ජාලයේ ඉල්ලීම මත ශ්‍රාවක ප්‍රේක්ෂක පරිත්‍යාගශීලි සදහැවතුන් තම මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාරයන් ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාව වෙත ලබා දුන්නා. බෞද්ධ ආමාත්‍යාලයේ නිර්මාතෘවර පරම පූජනීය දරණාගම කුසලධම නායක මහින්පාණන් වහන්සේ වැඩින් ආවදී සිටම අප බෞද්ධ ආමාත්‍යාලයේ විදිහට එවැනි සමා සත්කාර වලසදාන නිරන්තරයෙන් සිද්ධ කරනවා. එහිදී බෞද්ධ ආමාත්‍යාලය සමග එක්ව විශේෂයෙන්ම සාරාණීය පින්කම් සිද්ධ කරනා වගේම අසිරිමත් පින්කම් සිද්ධ කරනා වගේම හදිසියේම මෙවැනි නිවේශන වලට පත් වෙලා පීඩාවට පත්වලා ඉන්න ජනතාවට අපේම පින්තුන්ට ජන ජීවිතේ නැවත නගා සිටීමට අවශ්‍ය කරන යම් ශක්තියක් ලබා දෙන්නට බෞද්ධ ආමාත්‍ය ජාලය විදිහට අපි මෙවර කල්පනා කළා. එලෙස ලද පරිත්‍යාගයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්බන්ධීකරණය මත ප්‍රදේශ රැසක් වෙත බෙදා දීමට කටයුතු කළ අතර ඊයේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලය කරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉහළගම පූර්වාරාම පුරාණ විහාරස්ථානයේදී ප්‍රදේශයේ පවුල් 60ක් වෙත ආධාර පරිත්‍යාග කළා. ඒ විහාරාධිපති පූජ්‍යපාද හාන්ද්‍රපැල්පල පේමානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් එසේම පහළගම යටවත්ත රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බෙදා දීම සඳහා එහි විහාරාධිපති මහා බ්‍රිතාන්‍ය අධිකරණ සංඝනායක පූජ්‍යපාද පහළගම සෝමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙතද ආධාර භාර දීම මෙහිදී සිදු කළා. බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරස්ථානයේ අභිනවින් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉකුත් දිනක ශාසනයට පූජා කළා. පුණ්‍යෝත්සවය පැවැත්ුණේ වැඩම කර සිටි පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද හල්වතුරේ අස්සජි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය සහ ශ්‍රමදායකත්වයෙන් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර තිබෙනවා. අඩි 12ක උසකින් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා නිර්මාණ දායකත්වය විහාරාධිකාරී පූජ්‍යපාද ගවරගිරියේ ඉන්දසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ ලබා දී තිබීම විශේෂත්වයක්. අනිමිස්ත ලෝචන පූජාව පිළිබිඹු කරන අයුරින් ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇති අතර පූජනීය සංඝරත්නයේ ආශිර්වාදයේ මැද්දේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කොට ශාසනයට පූජා කළා. පේරාදෙණිය ඓතිහාසික ගැටබේ රාජෝපවනාරාම විහාරස්ථ සිරිදම්පෙර පාසලේ දරු දැරියන්ගේ පොසුන් සැඳ හැගී සරණිය පසුගියදා පැවැත්වුණා. ඒ පුතත් සමගින් දැන් රටවටා පුවත්. පේරාදෙණිය ගැටබේ රාජෝපවනාරාම විහාරස්ථ සිරිදම්පෙර පාසලේ දරු දැරියන්ගේ පොසොන් බැතිකි සරණිය ඉකුද්දා ගැටබේ ජයමහා බෝසමිදු අභියසදී පැවැත්වුණා.
රාජෝපවන රාමාධිපති ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි පොසොන් බැතිගි සරණිය පැවැත්වුණේ. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ඉන්ද්‍රජිත් අමරසිංහ මහතා සහ මානෙල් අමරසිංහ මහත්මිය ඇතුළු ආරාධිතයන් පිරිසක් පොසොන් බැතිගි සරණිය සමගින් එක්ව සිටියා. බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේදී ලෙදන්දීමේ කඳවුරක් ඉක්ුද්දා පැවැත්වුණා. විදුහල්පති පුබුදු ජයසිංහ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත විද්‍යාලයේ ගුරුබවතුන් සහ සිසුන්ගේ දායකත්වය සහිතවයි ලෙදන්දීමේ කඳවුර මෙලෙස සංවිධාන කර තිබුණේ. බදුල්ල මහරෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය මෙන්ම ලේබැංකුවේ නිලධාරීන් මේ සඳහා දායකත්වය ලබා දී තිබුණා. බෞද්ධ ආමාධ්‍ය ජාලයත් ආරක්ෂක අමාත්‍යංශත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යළිතකෙබූ දීඝවාපී ව්‍යාපෘති යටතේ ගොඩනැගෙමින් පවතින ඓතිහාසික අම්පාර දීඝවාපී මහසෑරදුන්ගේ සෑගර්භයේ ධාතුන් වහන්සේලා සහ පූජාවස්තුන් නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළැඹෙන ජූලි මස 14 වැනිදා සිදු කිරීමට නියමිතයි. එසේ නිදන් කිරීමට නියමිත සරුවඥ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තු සඳහා ඔබටත් සදැහැති මූල්‍යමය දායකත්වේ ලබා දීමේ හැකියාව පවතිනවා. ඓතිහාසික දීඝවාපී සෑරදුන්ගේ ගර්භෙහි ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීම වෙනුවෙන් ඔබටත් දායක විය හැක. ඒ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ කරඬුන් වහන්සේලා පූජා කිරීම වෙනුවෙන් ටිකට් පතක් ලබා ගනිමින් ඒවායේ භාරකාරීත්වය ලබා ගැනීමට ඔබටත් දැන් වාසනාව උදා වී ඇත. ඒ වෙනුවෙන් ටිකට් පත් ලබාගත හැකි ස්ථාන ශ්‍රී සම්බෝධි මහා විහාරයේ කොළඹ 7 ඓතිහාසික දීඝවාපී පුදබිම. මේ සසර පුරාවට ඔබට අපට ප්‍රතිසංස්කරණය කොට බුද්ධ ශාසනයට පූජා කිරීමට වාසනාව ඇති දීඝවාපී සෑරදුන් වෙනුවෙන් සැදැහැ සිතින් දායක වන්නේ. ඒ පුතත් සමගින් අදට නිමිත සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. ද බුඩිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුඩිස් ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් එක්වීමේ හැකියාව ඔබට පවතින අතර අපගේ YouTube නාලිකාව ඔස්සේද දැන් ඔබට අප සමගින් සජීවීවද එක්විය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.